Tengok caranya yang dulu. Oh, kan. Nah, dulu nih madat ini pas nih tuh deng. Tapi ini itu ini deket deket aja kan, ini gue dasar kenapa deket ini deng. Ini kamu dari aku tuh yang buruk ini ke berarti dia tapi non. Tapi dawatnya ini buruk ini ke kian ayai buruk kian nanti ayai gitu deng. Tapi gue memang arah cakar ini yang orang ini mah. Mamba nah orang ini deket deng. Mama ada nongkrong aja tapi ekshibisi ini kan. Mama hondai iya lah, itu yang aku tak ada dekat dekat ini, tapi aku di mana ya kau? එතකොට ඒක අපි කොහොමද නෑ ඉගෙන කරගන්නේ ඒක ගා බලන්න කොහොමද දෙකට තේරෙනවා බෙදුනේ කියලා කොහොමද දෙකට බෙදුනේ කියලා බලන්න ඔය කියන්නේ අපි දැන් ධර්මය ආදී හරි දැන් අපි පන්සිල් පද පහ ආරක්ෂා කරන්න නැති වෙන නරකයි අපි ඒක කරන්න නැති වුණාම දැන් හොරකම් කරන කෙනෙක් දැක්කම මම හොරකම් නොකළේ ඉතින් මම එහෙනම් මම හොඳයි හරි වගේ නෑ ඒක තමයි කොහොමද කවද ඉඳන්ද දෙකට බෙදන්න පටන් ගත්තේ කියලා බලන්න කොහොමද මේ දෙකට ටිකක් බෙදුනේ පොඩි කා ඔව් ඉතින් පොඩි එතකොට කාලේ නම් තමයි ඕක ඔය දෙක කවුරු හරි දීපු අදහස් වලින් ඉන්නේ ඔබ දෙකට බෙදා ගත්තේ දැන් පොඩි කාලේ කියලා කිව්ව ගමන් ඔබට එන්නේ මුලින් ඔය දෙකට බෙදিলা තිබුණාද නෑ දෙකට පස්සේ බෙදලා තිබුණ නැහැ ඒකේ පස්සේනේ දෙකට වහලා බෙදලා තිබුණේ ඒ කියන්නේ දීපු සංකල්ප වලින් ඉන්නේ දැන් හොඳට බලමුකෝ අපි දැන් සමාජයක් විදිහට සාමූහිකව ගමුකෝ සාමූහිකව හොඳයි හෝ නරකයි කියන එක එක දිගට පවතිනවාද එහෙම නැත්නම් හොඳයි හෝ නරකයි කියන එක කාලෙන් කාලට ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංස්කෘතිය සංස්කෘතියට වෙනස් වෙනවා තමයි ඔබත් ඔබ ඉන්න අදහසකවත් ඉන්න පුළුවන්ද ඔබට බෑ නේද ඔබටත් එකම අදහසේ ඉන්න පුළුවන්. මේක හොඳයි කියලා එකම දිගට අදහසේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නරකයි කියලා එක දිගට ගේ අදහසේ ඉන්න පුළුවන්. මේ අපි සම්මතයක් වගේ අවස්ථානුකූලයි. මේ සම්මතයක්වත් කියලා කියන්න බෑ අන්තිමට ඒක. සම්මතයක් නෙවෙයි ඒක තියෙන්න එපා කාලයක්. එහෙම තියෙන්නෙත් නෑ. ඔව්. ඒ එතකොටම කොහොමද මේ අපි මේ හොඳ නරක හරි වැරදි එක එක විදිහට මේ දෙක දෙපැත්තට බෙදෙන විදිහ බලන්න. ඒ බෙදිච්ච විදිහ බලන්න. එතකොට ওই බෙදීමෙන් ඔබ නිදහසේ. ඉතින් බෙදීම නිකන් සම්මුතියට නිකන් පාවිච්චි කරාට කමන්නේ. ඔව්. හැබැයි ඔබ බෙදී ඒත් අපි සමු. බෙදීමෙන් නිදහස. ඒතරින් බෙදුවේ නැත්නම් අපිට නිවැරදි වෙන්න ඒක බලපෑමක් වෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. ඒ බෙදීම කියන්නේ මෙහෙමයි ඔබට ඒක ඔබට ඒක සීරියස් වෙලා ඔබට බෙදීමෙන් ඉන්න පුළුවන් නැත්නම් නිකන් අර අපි කියන්නේ නිකන් විනෝදයට වගේ බෙදලා බලන්න පුළුවන්. ඔව්. අර මම ඒ සීරියස් ගත්තොත් තමයි මට ඇති වෙන්නේ මෙහෙම. ඔව් ඒ සීරියස් වෙන ඔබ මේ බෙදීම මොකද්ද කියලා තීරුම් ගත්තේ නැති වුණා. ඔව්. හරි ආ. දැන් මෙහෙම හිතන්නකෝ දැන් යාළුවෝ ටිකක් එකතු වුණා. යාළුවෝ ටිකක් එකතු වෙලා සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනකොට දැන් අපි දැන් ක්‍රිකට් ගහනවා කියලා. දැන් ක්‍රිකට් ගහනකොට දැන් මොකද කරන්නේ? දැන් එකම යාළුවෝ ටික දෙකට බෙදෙන්න එපා. ඔව්. ඉතින් හැබැයි මොකද ඇයි දෙකට බෙදෙන්නේ? සෙල්ලම් කරන්නනේ. විනෝදෙටනේ ඔව් හැබැයි ටිකක් වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ මුන් දෙගොල්ලෝ මරා ගන්නවා ඔව් හැබැයි අපි මේක හරියට කතාව තේරගත්තා අපිට දැන් මේ යාළුවෝ ටික දෙකට එකතු වෙලා එකට ගැහුවා ඒක බෙදීම සෙල්ලමට කරේ එච්චරයි අපිට ඕන නම් දැන් ඊළඟ දවසේ ආයෝක වෙන විදිහකට බෙදලා ආයෙත් සෙල්ලම් කරන්න බැරිද පුළුවන් නේද දැන් අරක සීරියස් ගත්තොත් අර එහෙනම් අපි මේව ගාලා දෙක අතර නම් දාලා අපි මේ ඊළඟ දවසෙත් අපේම දෙකම කියලා ආයි ගත්තොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ටික දවසක් යනකොට ඔක රණ්ඩුවක් එනව නේද? ආ? ගා ගන්න තරම් තැනකට යනව නේද? ඔව්. එහෙනම් මම කියන්නේ ඊළඟ යාළුකම් එහෙම නැති වෙනව නේද? ඔව්. පැහැදිලිද? කියන්නේ ඒ දෙකම එක ස්වභාව දෙකක් විතරයි. එතකොට හරියට මේක තේරුණොත් අපිට ඕනනම් අද මේ විදිහට බෙදුවා ඊළඟ දවසට තව ඉදිකට බෙදන්න අපිට මේ මොකද්ද ආට් එක කියලා ආට් එක මොකද්ද කියලා තේරුම් ගත්තට පස්සේ ඒ බෙදීම ඇතුලේ අපි එක පැත්තකට හැම වෙලෙම තෝරගන්න ඕනේ නේද මේ අපිට මේක අපි මේ ටික ඒක ඒක තේරුම් ගත්තට දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි හිතමු අද දවසේ ඔන්න යාළුවෝ ටික දෙපැත්තට බෙදුණා ඔ කියන්නේ ඔබ වැටුණා එක පැත්තකට හරිද ඔව් දැන් ඊළඟ දවසේ ඔබ වෙන පැත්තකට වැටුණා කියලා ඔබට ප්‍රශ්නයක් තියෙනවද හරිද? ඔව්. අපි තුමත අපි එක මැච් එකක් ගහලා ඊට පස්සේ එදාම අපි කියනවා ආයි අපි ෂපල් ආයි රීෂපල් කරලා අපි ආයි ගහමු කියලා. ආයි අපි ආයි බෙදලා ගහමු කියලා. ඉතින් ඔබට ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. ඉතින් ওই බෙදීම කියන්නේ හරියට ඒ වගේ එකක්. දැන් අපි ඒ වෙලාවට බෙදලා ඊට පස්සේ ඊළඟ වෙලාවේ අපිට අපි ඒක බෙදීමට බැඳිලා නැත්තම් අපිට ඊළඟ වෙලාවේ අපිට වෙන විදිහකට බෙදන්න පුළුවන්. එච්චරයි. අපි මේ බෙදීම කියන එකේ මොකද්ද කලාව අපි තේරුම් අරගෙන ඉවරයි.
මොකද අපි හිත දෙකට බෙදන්නේ නැතුව අපි ක්‍රියාවල් කරගෙන යති. එතකොට දැන් අපි දැන් දෙකට බෙදුවම අපිට සමහර දේවල් තේරෙනවානේ. සාපේක්ෂව සම්මතයට අනුව හරි මොකද වැරද්දක් නම් වැරදි කියලා. එතකොට එහෙම අපි බෙදන්නේ නැතුව කියන මෙතනදී ඒතර අපි වැරද්දක් කරත් මේ කමන්නේ නැහැ වගේ කියන අදහස් නේද? يعني පුළුවන් නම් බෙදන්නේ නැතුව ඉන්න කියන්නේ බෙදන්නේ නැතුව ඉන්න පුළුවන්. මොකද නන්දර බෙදන්නේ නැතුව පුළුවන් නම් ඉන්න බලන්න. දේවල් බලහත්කාරයෙන් මේවා කරන්න යන්න එපා ප්‍රදීප්. ඒ කියන්නේ දැන් අපි තීරුම් ගැනීමේ ප්‍රමාණයට තමයි එක සිද්ධ වෙන්නේ. දැන් ඔබ බලහත්කාරයෙන් නෑ මම දැන් මේක තීරුම් ගත්තා ඒ නිසා හැම වෙලාවෙම මේක මෙහෙම වෙන්න ඕනි කියලා එහෙම හිතන්න යන්න එපා. ඒකට ස්වභාවික ඉඩ දෙන්න. ඒ කියන්නේ ඔබ අවුලටපත් වෙනවනම් අවුලටපත් වෙන්න ඒක දෙන්න. ඒක ස්වභාවික. ඒ කියන්නේ ඔබ දැන් තියෙන ස්වභාවික ස්වභාවයට ඔබ ඉඩ දීලා ඉන්න. ඒකත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. හරිද? ඒකත් එක්ක රණ්ඩු කරන්න ගියොත් ඔබට ඉතුරු ටික තේරෙන්නේ නැතු වෙනවා. ඒසමයි. ඒකත් එක්ක ගහගෙන මේවා කරගන්න ගියොත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඉසලයි ස්වභාවිකත්වයට ඉසලා ඉඳ දීලා ඒක පිළියරක් නෙමෙයි. ඒසමයි. පැහැදිලි. සරත් අපේ ප්‍රශ්නයක් අහන්න ඕනේ. මම හරි ඉසලා අපි එක්කෙනත් එක්කම නිකන් සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න අපේ හඳුනුනේ මේ දැන් අපි මේ ඔය දෙපැත්තකට බෙදනවා කිව්වහම අපි මේ ඒ හැමතිස්සෙම බෙදන්නේ අපි හැමෝම අපි මේ භාෂාව තුළින්. එතකොට අපි මොකක් හරි ඇත නැත ඒ වගේ හරි මොකක් මොනවම හරි දෙයක් අපි මොකක් හරි දෙයක් හිතන්නේ අපි මේ භාෂාව මුල් කරගෙනමනේ අපි හිතන්නේ. අපිට භාෂාවකින් තොරව අපිට හිතන්නවත් බැහැ අපි හැමෝමනේ. දැන් මනස කියලා ගත්තත් ඒක භාෂාවෙන් හරි දෙයක්. ඒක අපි කොහෙන් හරි අහගත්තු හරි දෙයක්. එතකොට මේ අපි භාෂාව කියන එක දැන් අපිට ඒක ඇඟට ඇවිල්ලා තිබුණාට අපි මේ දෙපැත්තකට හැමතිස්සෙම බෙදන්න බලන්නෙම හොඳ හෝ නරක. එතකොට මේ අපි භාෂාවෙන් දැනගෙන ඉන්නවනේ මේ පැත්ත හොඳයි මේ පැත්ත නරකයි. එතකොට හොඳ කියලා බැත්තහම ගත්තහම මේ පැත්තේ ಗುಣ ධර්ම අරවා මේ නරක පැත්ත ගත්තහම සත්තු මරණේවා හරි මොනවා හරි. එතකොට මේ හැම දෙයක්ම අපිට මේ භාෂාව හරහානේ අපේ ඔළුවට හරි මේ මනසට හරි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ මේකෙන් බේරෙන්නේ කොහොමද? අපි කිසිම අන්තයකට කිසිම පැත්තකට යන්නේ නැතුව මේ මේ අපේ භාෂාව ගැන මම කලින් කරපු දේශනාවක් තියෙනවා. මේ පුළුවන් නම් ඒක හොයාගෙන අහන්න. මට ඒක දැන් නම නම් මතක නැහැ. එතකොට මේ භාෂාව මොකද්ද? ඔව් භාෂාව මොකද්ද කියන එක තේරුම් ගන්න එහෙම නැතුව භාෂාවෙන් ගැලවෙන්න හදන්න එපා. ඔව් දැන් එහෙම ගැලවෙන්න හදන්නේ එහෙම භාෂාව බිල්ලෙක් නෙමෙයි. නොදන්න කියන්නේ මම හැම වෙලාවෙම කියන්නේ නොදන්නා කෙනාට මේක සාපයක්. දන්නා කෙනාට මේක සාපයක් නෙමෙයි. ඒක එයාට විනෝදාංශයක්. ඔව් පැහැදිලි. අපි නම් අපි හම්බුනේ නිකන් හිතමු දැන් අපිට මොකක් හරි මේ මේ ප්‍රශ්නයක් හරි මොකක් හරි අපි කල්පනා කරනවා හරි කිව්ව ගමන්ම අපි මේක දැන් හිතන්නේ මේ භාෂාව මුල් කරගෙනමනේ. අපි ඉතින් අර නිකන් නිශ්ශබ්දව මේක කිසිම දෙයක් නැති නෑ. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. භාෂාව ඉසල භාෂාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නකො. භාෂාව කියන්නේ මොකද්ද කියන එක හරියට තේරුම් ගන්නකො. හරිද? දැන් අපි උදාහරණ ලෝකේ වෙන එක එක භාෂාවල් තියෙනවනේ. හරිද? ඒ ගැන පොඩි අධ්‍යයනයක් කරන්න. එතකොට ඔබට තේරෙනවා දැන් වෙන කෙනෙක් අපි හිතමු වෙන ජාතිකෙක් වෙන විදිහකට හිතන්නේ. වෙන විදිහකට හිතන්නේ මේ විදිහට. දැන් අපිට ඉස්සල්ලාම අපිව ප්‍රේම් කරන්නේ මේ භාෂාව ඇතුලේ. දැන් මේ භාෂාව ඇතුලේ යුතුකම කියලා වචනයක් දාලා තියෙනවා. ඒකට බරක් තියෙනවා. වගකීම කියලා වචනයක් දාලා තියෙනවා. ඒකට බරක් තියෙනවා. ඊට පස්සේ මේක එක එක සංකල්ප දානවනේ. දැන් අපිට රට කියලා එකක් දාලා තියෙනවා. ඒකට බරක් තියෙනවා. ඒ බරාවේ කොහොමද? හරිද? ඊළඟට මේකේ දැන් අපි මේකේ
එකක බෙදලා තියෙනවා දුක දාන ගණිතය කියන්නේ භාෂාව. එතකොට දැන් ගණිතයේ මේ ඉලක්කම් ටික දැන් අපි දාන 10 පාදයෙන් ආවට පස්සේ අපි 10න් හිතන්න ගන්නවා හැමදේම. හරිද? ආ. දැන් අපි රෝණ 7 පාදේ දැම්මොත් අපිට ඒ විදිහට හිතන්න පුළුවන්ද? වා වාට පොඩි කාලේ ඉඳන් 7 පාදයෙන් තමයි දාන්නේ. එතකොට හිතන්න පුළුවන්ද ඒ විදිහට? ආ. ඒ විදිහට හිතන්න බෑනේ. හරිද? එතකොට දැන් අපි හිතමු ඔබට වෙන භාෂාවක් පොඩි කාලේ පුරුදු කරලා ඒ විදිහට හිතන්න බෑනේ ඔබට. එතකොට ඉතින් ඒ වගේ එක තේරුම් ගන්න තේරුම් ගැනීම කරන්න කියන්නේ. ඒ වෙනතු එකෙන් මේ පලා යන්න හදන්න යන්න එපා. ගැළවිලා ඉන්න හදන්න හිම හදන්න එපා. තේරුම් ගැනීම ඉස්සල කරන්න. මේ අඳුනේ මරණය කියලා එක ගත්තොත් අපිට දැන් ඕක මේ අපිට සංකල්ප මේ වශයෙන් එන්නේ භාෂාවෙන් කියමුකෝ. අපි ඒක කියන බර නිකන් මේ ලොකුවට ගන්න නැතුව ඒක නිකන් භාෂාවෙන් එන වචනයක් කියලා අපි ඒක නිකන් පොඩ්ඩක් නිකන් පැත්ත කරගරොත් ඒකෙන් එන කියන මම පැත්තකට කරන්නව නෙමෙයි. ඒක තේරුම් ඒක තේරුම් ගැනීමයි කරන්න ඕනේ ගන්න. පැත්තකට කරන එක නෙමෙයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමුද? තව එක ප්‍රශ්නයකට වගේ ඉඳලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය අහන්න. පෙරවල් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. භාෂාව තේරුම් ගන්නවා කියන එකෙන් ඔබ වහන්සේ අදහස් කරේ. දැන් මේ භාෂාව කියන්නේ ඕගලන්ට දාන ෆ්‍රේම් එකක්. ඒ කියන්නේ ඒකම තමයි ඒකෙන් තමයි ඕගොල්ලෝ හිතන්නේ. එතකොට ඔබට ඒකෙන් තමයි ඒකෙන් හිතන දේ තමයි ඕගලන්ට ඇත්ත වෙන්නේ. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මම නිකන් මම මේ භාෂාව ගැන මම කලින් කරපු දේශනයක් තියෙනවා මට ඇත්තටම ඒක නම් මතක නැහැ කවුරු හරි මතක කෙනෙක් ඉන්නවා නම් ඒ දේශනේ මොකක්ද කියලා අනිත් අයට දැනගන්න පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොකක්ද කියලා සමන් කියලා වගේ එකක් අර එහෙම නෙමෙයි නෑ වෙන මොකක් හරි ඔව් භාෂාව ගැන මම ලියවිච්ච මේ එකක් තියෙනවා දැන් මෙන්න කමක් නැහැ මම මේ ඔබට මේ බොහොම සරලව මේ තේරුම් කරවන්නකෝ දැන් භාෂාව තමයි ඉස්ලාම ඔබගේ ඔළුවට ෆ්‍රේම් කරන එක මේකෙදි එක එක වචන වලට හොඳට බැලුවොත් එක එක වචන වලට එක එක බරක් තියෙනවා හරිද මේක හැබැයි එකම බර නෙමෙයි මේවා සමහර කාලෙන් කාලට වෙනස් වෙනවා දැන් අර මං කිව්වා වගේ අපි යුතුයකම කියලා වචනයක් තියෙනවා කීකරු ළමේ කීකරු කියලා වචනයක් තියෙනවා කීකරු කියන වචනෙට දාපු බරක් තියෙනවා එතකොට අකීකරු කියන වචනේ ආව ගමන් ඒකට තියෙනවා හරි නෙගටිව් මේ අදහසක් එනවා කීකරු කියවම තව වෙනම අදහසක් ඊළඟට අපි මේ කාලය සම්බන්ධයෙන් තියෙන අදහස. හරිද? දැන් මේ කාලය සම්බන්ධයෙන් දැන් එක එක භාෂාවල කාලය සම්බන්ධයෙන් තියෙන වෙනස් වෙනස් අදහස් උදාහරණ විදිහට ඉඳන් ඉංග්‍රීසියෙන් ing දානවනේ. මේ working වගේ අදහසක් ගමුකෝ working, singing වගේ ing. හැබැයි ඒකට සරව සම්පූර්ණ ගැළපෙන සිංහල භාෂාවේ වචනයක් නැහැ. ඇත්තම කිව්වොත් හරියට බැලුවොත් ඊළඟට දැන් අපි ගත්තොත් දැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් වගේ එක අපි වචන ටිකක් තියෙනවා. ඒකට ගැළපෙන සරව සම්පූර්ණ ගැළපෙන සිංහල භාෂාවේ වචනයක් නැහැ. අතර මෙහෙම එක එහෙම සංකල්ප තුනකුත් නැහැ. ඒ කියන්නේ මේ උදේ කෑම, දවල් කෑම, රෑ කෑම කියන එක මේ කුතිහිම හදාගත්තු එකක්. අතර මෙහෙම එකක් නැහැ. හරිද? ඒ වගේ මේ භාෂාව ඇතුලෙන් ඕගොල්ලන්ගේ ඉස්ලාම මේ යම් කිසි විදිහක භාෂාව ඇතුලෙන් වහලෙක් කරනවා. දැන් උදාහරණයක් විදිහට කීකරු ළමේ. හරිද? කියන දේ අහන ළමේ හොඳ ළමේ අර අර මොකක්ද අර පොතක් තියෙනවනේ ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් අර සිරිමත්ද පොත පොතේ නම සිරිමත් හරි මොකක් හරි ඒකෙන් අන්න ඒ වගේ මේ වචන පද වලින් ඒ වගේ තියෙන අරුත් වලින් සංකල්ප වලින් දැන් උදාහරණෙට අම්මා කියන සංකල්පය අර රට කියන සංකල්පය ජාතිය ආගම කියන සංකල්පය සත්ගුණවත් ඔය වගේ ඒ වචන වලින් තියෙන බර වලින් ඒ දාපු සංකල්ප වලින් අන්න ඕගොල්ලෝගේ මේ වෙන. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ඇතුලින් ඔබට කියන්නේ ඔබ දැන් අපි මේ මානෙන හදාගන්නේ. තමන් මේ මේක ඇතුලේ කොහොමද මේ තමන් කියන පුද්ගලයා? උදාහරණ විදිහට මේ මම කියන එක භාෂාවෙන් අපේ එක. දැන් මම කියන එක ඔබ දන්නේ නැහැ නේ මොකද්ද මේ මම කියන්නේ මොකද්ද? එතකොට මේ මම කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒකට නමක් දානවා. තරින්දු හරි කමුකක් හරි. ඊට පස්සේ මේ මම කියන එක ආවම පස්සේ ඊට පස්සේ මම කොහොමද මේක ස්ථානගත වෙන්නේ? එතකොට ස්ථානගත වෙන්න අර තියෙන සංකල්ප ටික එනවා ඊළඟට අපි හිතන විදිය. තමයි ඉස්සලා කිව්වේ අපි දැන් අපි දැන් හිතන්නේ 10 පාදේ ඉන්නේ. දැන් ගණන් අපි ගණන් වලු ගන්නනේ 10 නේ. 10 පාදේ 10 20 30 ඔය වගේ 100 1000 ඔය විදියට නේ. එතකොට අපි මේ විදියට තමයි අපි හිතන්න ගන්නෙ. දැන් අපි උග වෙන විදියකට හැදුවා. අපිට ඕන නම් ගණිතය කියන එක අපිට වෙන විදියකට හදා ගන්න පුළුවන් නේ. දැන් ඕක ඔය ගණිතය ඇතුලේම ඕක උගන්නනවා. වෙන විදියකට හදා ගන්න පුළුවන් කියලා. ඉතින් වෙන විදියකට හදාගත්තොත් අපි හිතන විදිය සම්පූර්ණ වෙනස්.
හිතන පතන විදිහ. එතකොට දැන් අපි මේ දැන් මේ අපිට හිතන එක අපි හිතන එක හරිම විදිහ කියලා. මේ හිතන එක මේ මහා විශේෂ එකක්. ඒක තමයි පරම සත්‍ය කියලා අපි හිතන. ඇත්තට මේක පරම සත්‍ය නෙමෙයි. කවුරු හරි කෙනෙක් දාලා තිබුණා මේ මේ අර දේශනාවේ නම භාෂාවෙන් තනවුණු ලෝකෙ. ඒක තමයි දේශනේ නම. සරත් මට මේ මේ වාසනේ දේශනාවල කොයිම අවස්ථාවකවත් දැන් අපිට කරන්න කියන්නේ මෙන්න මෙහෙම දැන් අපි යන් ඒ 16 ජීවත් වෙනද කියන අය මම ඇහෙන්නේ නැද්ද? හරි දැන් ඇහෙනවා කියන්න. මම ඇහෙන්නේ නැද්ද? ඔව් දැන් ඇහෙනවා සරත් කියන්න. ඔව් මගේ ප්‍රශ්නේ උනේ මේ අපිට ආයාසයෙන් කරන්න කියලා ඔබ වහන්සේ කිසිම අවස්ථාවක දෙයක් යෝජනා කරන්නේ නැහැ. එතන මට පොඩි මතකයක් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ මන් දන්නේ පාලි ඒ කතාව කොහොමද කියලා දැන් පුද්ගලෙක් යනකොට එනකොට විදිනකොට වැසිකිලි යනකොට කෑමක් ගන්නකොට ආවරණකොට ඒ හැමතිස්සම යම්කිසි යම් ප්‍රතිපදාවක ඉන්න වගේ කතාවක් මම අහලා තියෙනවා. ඔබ වහන්සේ කතාවක් එහෙම අවස්ථාවක් ගැන කියලා නැහැ. මට පොඩ්ඩක් ඒ ඒ කතාව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න උසන්න. ලෝකේ ජාති දෙකක් ඉන්නවා මිනිස්සු. පළවෙනි ජාති ඒගොල්ල තමයි වැඩි අතිශය බහුතරයක් ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ල තමයි හරක් වගේ දක්කන්න ඕනි. දක්කන්න ඕනි පිටිපස්සේ ඉඳන් කවුරු හරි දක්කන්න ඕනි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දෙන්න ඕනි. කවුරු හරි ඔහුට උඩින් අධිපතියෙක් ඉන්න ඕනි. ඔහුට උඩින් බොස් කෙනෙක් ඉන්න ඕනි. ඔහු පාලනය කරන්න ඔහු මොකද්ද කරන්න ඕනි. ඔහු කියා ඔහු කරන්න ඕනි මොකද්ද කියලා ඔහුට කියලා දෙන, එහෙම නැත්නම් ඔහුට අර ඉන්ස්ට්‍රක්ෂන් දෙන, ඔහුව තල්ලු කරන, දක්කන කවුරු හරි ඉන්න ඕනි. ඒ තමයි ලෝක පළවෙනි කොට. අතිශය සීමිත සීමා සහිත ප්‍රමාණයක් ඉන්නවා. අර වහල් බලෙන් මිදිලා තමන්ගේ ඇතුළෙන්ම හිතලා මොකද්ද කියලා කරන්නේ. අද දැන් මම මේක මේ අර මා පළවෙනි කොටසට අයිති වෙනවා. ඒගොල්ලෝ එක්ක ආගමක හරි පොතක පතක් කියලා තියෙන දෙයක් හරි වෙන කොහේ හරි හරි ආපු එකක් ඒක එහෙමම අන්ධානුකරණයෙන් ඔවුන් කරගෙන යනවා. ඒක විමසන්නේ නෑ. හරිද? ඒක තමයි ඔවුන්ට ඕනේ අතිශය බෞද්ධක. ඉතාම සුළුතරයක් ඉන්නවා. ඒ සුළුතරේ තමයි මොකද්ද මේ කියලා කරනවා. ඒ කියන්නේ කාටවත් යටත් වෙන්නේ නැහැ. කාගේවත් වහලෙක් වෙන්නේ නැහැ. කිසිම දර්ශනයක ආගමක කිසිම ක්‍රමවේදයක වහලෙක් වෙන්නේ නැහැ. එම වහලෙක් වෙන්නේ නැතුව ඒක මොකද්ද කියලා හොයනවා. අර දක්කන්න ඕනේ. ඔවුන් ඇතුළෙන්ම තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ස්වාමියත් උන් ඒ කියන්නේ තමම තමයි තමන්ගේ ස්වාමිය. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරයා තමම තමයි අන්න අර නිදහස් වෙච්ච තැනින්. ඉතින් මට ඕනි ඇත්තටම ඔබලා හැමෝම යම් කිසි ප්‍රමාණයක අර වහල් ස්වභාවය ඇතුළේ එක්ක සිස්ටම් එකක් ඇතුළේ එක්ක පුද්ගලයෙක් ඇතුළේ එක්ක ආගමක් ඇතුළේ එක්ක මොකක් හරි කලින් අහගත්තු කතාවක් ඇතුළේ එහෙම නැත්තම් පුද්ගලයෙක් පිරිස පුද්ගලයෙකුට අර වහල් භාවයෙන් අර අධිපති වාදීත්වයට කැමැත්තෙන් ඒක ඇතුළේ හිර වෙලා ඉන්න ස්වභාවයෙන් එහෙම නැත්තම් කවුරු හරි දක්කන ස්වභාවයෙන් උන් අන්න ඒක කවුරු හරි දක්කන උන් ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඉතින් ඔක්කොම ඉන්නේ එහෙම තැනක. ඉතින් මේක තියෙන භයානකත්වය තමයි මේක ඇතුළේ ඔබ ඉඳලා ඔබට අවස්ථාව හම් වුණාම ඔබ කරන්නේ තේක. දැන් අපි අර සාමාන්‍ය කියන්නේ කැම්පස් වල හොඳටම රැග් වෙන උන් තමයි ඊළඟ අවුරුද්ද හොඳටම රැග් කරන්නේ අනිත් පැත්තට. ඒ වගේ මේ හීනමාන මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයා තමන්ට අවස්ථාව හම් වෙච්ච ගමන්ම අනිත් පැත්තට අර ආධිපත්‍ය අනිත් අයෙන් කරේ ආධිපත්‍ය පතුරලා තමන්ගේ වටේ පිරිසක් හදාගෙන එහෙම නැත්නම් අනිත් අය තමන්ගේ වහල් වූ බවට පත් කරගන්නවා. දරණ උසහයට පත් වෙන අර හීනමාන මානසිකත්වය ඇතුළේ ඉන්න කෙනෙක්. ඉතින් ඔබ මම ඔබට කියන අර දක්කන්න ඕනි. ඒ ස්වභාවයෙන් නෙමෙයි අර කීකරු ස්වභාවයෙන් නෙමෙයි අර අකීකරු ස්වභාවයෙන් ඉස්මතු කරගන්න. විමසලා බලන්න මොකක් හරි ආගමකින් හරි මොකකින් හරි පොතකින් හරි කවුරු හරි කිව්ව පළියට නෙමෙයි. විමසලා බලන්න. ඒ විමසීම ඇතුළෙන් ඇතුළේ තමයි ඒ විමසීම ඇතුළේ තමයි නිදහස තියෙන්නේ. ඒක තමයි මම බොහොම සරලව කියන්නේ.